තාත්තේ කොහමද කාලා බීලාද ඉන්නේ මොකද මේ දවස්වල කරන්නේ තාත්තයි මායි එක ගෙදර වෙන්න ඇති ඉන්නේ ඒ වුණාට ඔහොම ප්‍රශ්නයක් ජීවිතේට තාත්තගෙන් අහන්න පුළුවන්ද දුර ඈත ඉඳන් ටෙලිෆෝන් එකෙන් අහනවා වගේ නම් ඉතින් ওই වගේ එකක් අහන්න පුළුවන් උදේ හවස තාත්තව දකින්නවා නම් ඉතින් මොනවටද ඔහොම එකක් අහන්නේ නේ ඒ වගේමයි අම්මටත් හැමදාම මොනවහරි ඉතින් කරන්න කියනවා මිසක් දුක සැප අහලා බලනවාද එක ගෙදර හිටියත් දවස් 30ම හම්බ වෙන නිසා අහලා වැඩක් නැහනේ දකින්නවනේ වැඩ කරනවා දකින්නවා හොඳින් ඉන්නවා දකින්නවා බණිනවා බැනුම් අහනවා ඒ නිසා අපිට අගයක් නැහැ පහුගිය කාලේ Facebook එකේ අපි දැක්ක මිනිස්සු මැරුණාට පස්සේ මිනිස්සුන්ව අගය කරලා post දානවා ඒ දෙයමයි වෙන්නේ අම්මා තාත්තා ළඟ හිටියත් ඈත හිටියත් නැති වුණාට පස්සේ අගය කරලා වැඩක් නැහැ ඉන්න වෙලාවේදී හොයලා බලන්න උනන්දු වෙන්න ඕනේ අපි සාමාන්‍යයෙන් රස්සාවකට යන්න ඕනේ නැහැ අම්මා තාත්තා හොඳින්ද කියලා හොයලා බලන්න ඉගෙන ගන්න දරුවෙක් ඉස්කෝලේ යන දරුවෙක් වුණත් පන්ති වලට යන පාඨමාලා වලට යන දරුවෙක් වුණත් දෙමව්පියන්ගෙන් යැපෙනවා වුණත් අම්මා තාත්තා හොඳින්ද ඉන්නේ කියලා හොයලා බලන එක අද ටිකක් දුර්ලභයි හොඳින් ඉන්නවා වගේ පේන නිසා අහන්න කරන්න යන්නේ නැහැ ඒකයි නමුත් බලන් ඉඳලා හිටලා තාත්තා මොකද කරන්නේ තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද සීනි එහෙම නැගලද දන්නේ මේ දවස්වල කොච්චර දේවල් කල්පනා කරන්න තියෙනවද අම්මලා කියන්නෙත් නෑ ලෙඩ අම්මලා දන්නෙත් නෑ ලෙඩ තියෙනවා කියලා අම්මලාට ගානකුත් නෑ ලෙඩ නමුත් හොයලා බලන්න තමන්ගේ අතේ සල්ලි නැත්තම් තමන්ට හැකියාවක් නැත්තම් අහලා බලන්න තාත්තේ මොනවා හරි ඇඟේ පතේ අමාරු අසනීප තියෙනවද දැනෙනවද වෙනදට වැඩිය ශක්තිය හීන වෙලා වගේ තේරෙනවද විසි වෙනවා වගේ දැනෙනවද දාඩිය දානවා වගේ දැනෙනවද පපුව ගැහෙනවා වගේ ඔළුව කැක්කුම වගේ ඇයි මේවා කතා නොකරන්නේ රටේ වෙන තරමක් ජරා වැඩ දූෂණයේ දේශපාලකයන්ගේ වැරදි කතා වෙනවා අනන්ත අප්‍රමාණ ඇයි මේ ගෙදරක ඉන්න අම්මා තාත්තා ගැන හොයන්න කල්පනාවක් මොනවා හරි ළමෙක්ගේ ඔළුවකට එන අදහසක් ගොඩනගලා දෙන්නේ නැත්තේ අම්මගෙන් අහන්න හිටගෙන වැඩ කරනවා නේද නහරවල් ගෙට ගිහිල්ලාද දනිස් කැක්කුමයිද කොන්ද රිදෙනවද අපිට හොඳ කරන්න බැරුව ඇති බෙහෙත් කරන්න ස්කෑන් කරන්න රිපෝට් ගන්න බැරුව ඇති ඒගොල්ලන්ට ඕනේ ඔයා එක්කගෙන ගිහිල්ලා ලක්ෂ ගණන් වේදන් කරලා බෙහෙත් කරවන්න නෙමෙයි දුක සැප හොයලා බලන්න චුට්ටක් බලන්න මං ජයසිරි